අපි ප්‍රශ්නයක් විසඳන්න ඉස්සෙල්ලා ප්‍රශ්නේ හරියට හඳුනා ගන්න ඕනේ. ලංකාව මේ වෙනකොට තීව්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පාලා තියෙන. මේ ආර්ථික අර්බුදය ඇති වෙන්න ප්‍රධාන හේතු පහක් තියෙනවා. පළවෙනි එක තමයි අපේ ආනයන සහ අපනයන අතර පරතරය. ඇමරිකානු ඩොලර් බිලියන 21ක පමණ ආනයන කරන අපි ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක පමණ තමයි අපනයන සිද්ධ කරන්නේ. ඉතින් එන්නේ ඉන්නේ මේ පරතරයේ පහුගිය අවුරුදු 10 ඇතුළත වර්ධනය වෙලා තියෙනවා. ඒකට මේ ට්‍රේඩ් ඩෙෆිසිට් එක එහෙම නැත්නම් වෙළඳ ශේෂය අපිට පියව ගන්න බැරි කමකින් අපි පහුගිය වසර 5 ඇතුළත පෙරමින් සිටිනවා. ඒ වගේම තමයි අපේ ආර්ථිකය ලැබ ආර්ථික පහුගිය අවුරුදු 10 ඇතුළත අපි ගත්ත ණය එතකොට මේ ණය වලින් අපිට පළදායිත කාර්යය එහෙම නැත්නම් ණයක් ආයෝජනය කරලා ප්‍රතිලාභ ලැබෙන ආයෝජනවල අපි ආයෝජනය කරපු නැති හින්දා අද අපිට ණය ගෙවා ගන්න බැරි ආර්ථිකයකට මුහුණ පාලා තියෙනවා. ලංකාව මේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 53ක් ණය. ඒ වගේම තමයි අපේ රජයේ ආදායම සහ ව්‍යදම අතර පරතරය එන්නේ වැඩි. මේකට ප්‍රධානම හේතුව පහුගිය දශක කිහිපය ඇතුළත අපේ රටේ රාජ්‍ය ආදාය වැඩි කරගන්න බැරි වුණා. ඒ දූෂණය සහ වංචාව නිසා අපේ බදු ආදායම වැඩි කරගන්න බැරි වුණා. අපි බදු එකතු කරන්නේ නැති නිසා. ඒ වගේම තමයි අපි වංචනික ලෙස දූෂිත ලෙස කොමිස්සාරහා අපේ රාජ්‍ය ව්‍යදම වැඩි කරගෙන අපේ රාජ්‍ය ආයතන වලට සේවකයන් දේශපාලනික පුරෝගෙන ඒව අකර්මණ්‍ය කරලා තියෙනවා. රාජ්‍ය निष्पादन आर्थिक निष्पादन प्रमाण लोके अपनायन वर्धने ඒ වගේම තමයි අපේ රටේ අපිට අවශ්‍ය කරන පරිභෝජනයට අවශ්‍ය කරන නිෂ්පාදන අපිට කරන්න හැකියාවක් තියෙනවා. කෘෂිකාර්ය වෙනවා. නමුත් මේ නිෂ්පාදන සියල්ල මත බිඳ වැටිලා අපි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. අපේ රටේ මූලික අවශ්‍යතා පවා අපිට සපුරා ගන්න බැරි නිෂ්පාදන ආර්ථිකයක් බිඳ වැටිලා තියෙනවා. පස්සේ ප්‍රශ්නේ තමයි අපේ රටේ තියෙන අපේ රටේ මේ වැරදි ආර්ථික ක්‍රමය සහ සුළුහා මධ්‍ය පරිමාණ ශේත්‍රයේ සංවර්ධනය නොකිරීම නිසා අපිට ඇතිවලා තියෙන ආදායම් බෙදියාවේ විෂමතාව. මේ ආදායම් බෙදියාවේ විෂමතාවය ඇතුලේ ඇමරිකානු ඩොලර් බිලියන 86ක ආර්ථිකයක් අපි ගාව තිබ්බත් ලංකාවේ 70%ක් ජනතාව දුප්පත්. අපේ ආදායමින් 53%ක් බෙදියාව 120ක් විතර සුළු පිරිසකට මේ 53 වැඩි හරියක් ගන්න 105ක් විතර පිරිසකට. ඒ වගේම ආදායම් මට්ටමින් 15 වෙන 107 ගෙට ආර්ථිකයේ 15%ක් පමණයි.